අපි දැන් මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන ආකාරය කොහොමද කියන එක බලමු. මුලින්ම මේ කොටසින් තමයි අපි යන්ත්‍රය තුළට බීලුණු මල් ඇතුළත් කරන්නේ. එතනින් ඇතුළත් කරන බීලුණු මල් ඊළඟට මේ කොටස ඇතුළට යනවා. මේක තමයි යන්ත්‍රයේ තියෙන ප්‍රධානතම කොටස. මේක ඇතුළතදී තමයි මල් වලින් බීජ වෙන් කිරීමේ කාර්යය, එහෙම නැත්නම් මැඩීම කියන කාර්යය සිද්ධ වෙන්නේ. එතකොට මෙතනින් මල් සහ බීජ වෙන් වුණාට පස්සේ ඒක මේ යට තියෙන දැල් කොටසට වැටෙනවා. ඒ දැලේදී බීජ ටික දැලෙන යටට අනිත් මල් සහ අපද්‍රව්‍ය කොටස් ටික දැලේ උඩත් රැඳෙනවා. එතකොට ඒ උඩ රැඳෙන අපද්‍රව්‍ය කොටස් ටික මේ පේන මේ බටේ දිගේ මේ කොටසට ඇදලා ගන්නවා. ඊට අමතරව බීජ සමග පහළට වැටෙන අපද්‍රව්‍ය නැවත වෙන් කිරීමක් මෙතනදී සිදු වෙනවා. ඒ පිරිසිදු බීජ මේ කොටසින් අපිට ලබා ගන්න පුළුවන්. බීජ සමග තියෙන අපද්‍රව්‍ය ටික නැවත වතාවක් මේක දිගේ ගිහිල්ලා මෙතනින් මේ පේන අපද්‍රව්‍ය එකතු කරන කොටසට එකතු වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේකෙදි බීජවලට හානි සිදුවීම ඉතාම ස්වල්ප ප්‍රමාණයේ සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් 1/2 විතර වගේ ප්‍රමාණයක්. සහ විශේෂයෙන්ම බොල් ඇට තියෙනවා නම් ඒවත් යන්ත්‍රය මගින්ම ඉවත් කරනවා. එතකොට අපිට මේ යන්ත්‍රයෙන් පිරිසිදු බීජ ලබා දෙන ස්ථානින් ලබා දෙන බීජ 100%ක්ම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ බීජ තමයි අපිට ලැබෙන්නේ. මේ යන්ත්‍රය සාමාන්‍යයෙන් පැයකට කිලෝ 50-60 අතර ප්‍රමාණයක් අපිට මල් වලින් බීජ වෙන් කර ගැනීම හැකියාව තියෙනවා. මේක ගෘහස්ත විදුලියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් එකලා මෝටරයක්, එහෙම නැත්නම් සිංගල් ෆේස් මෝටරයක් භාවිත කරලා තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒකට සාමාන්‍ය ගොවි මහත්තයෙකුට තමන්ගේ නිවසේම මේ යන්ත්‍රය තියාගෙන උනත් ක්‍රියාත්මක කරවලා පිරිසිදු බීජ ලබා ගැනීම හැකියාව තියෙනවා.